अदत् अपे बी फ्री यूट्यूब चैनल के तवत् वीडियो एक गुडाग नंगिला मालिला मट कियन दयाक तमाय पाडांकरन्न पुरान एक एक क्रम गैन वीडियोस करन्न केला इतिं अदत् मम ओयालट अरगिन आवे ए वगे वीडियो एक अद वीडियो एके मम ओयालट कियन्न यान्ने रोट लाइनिंग कियन पाडांकरन क्रमय गैन इतिं ओयाला गुडाग देनेक मे क्रमय दान्ने नैति उनाट पाडांकरनकोट मे क्रमयट तमाय पाडांकरन्ने එහෙනම් අද වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකක්ද මේ රෝඩ් ලයිනින් කියන පාඩම් කරන ක්‍රමය කියන්නේ කියලා සහ ඒකේ තියෙන වාසිය වාසි මොනවද කියලා රෝඩ් ලයිනින් කියලා කියන්නේ රිපිටිෂන් මගින් පාඩම් මතක තියාගන්න පුළුවන් ක්‍රමයක් ඉතින් මේ රිපිටිෂන් කියලා කියන්නේ මොකක් හරි දෙයක් आय आय करण इतिम पाड़ वलती है मूलिक संकल्प टीक इग्मेंट मतक तीयागन वगेम ए देवल आप इग्मेंट मतक हुद क्रम तमाय मे रोड लाइनिंग के लियान एवगेम ओयाले पाड़ांकरण विषय या मूलिकाल मग्दागन हिमत नंग ए पाड़ांकरण देवागन मूलिक अवोदागन तमाय मे पाड़ांकरण क्रमे गेलपे मे रोड लाइनिंग के पाड़ांकरण क्रमे दिवेन्ने पाड़ पोते तीयन देवा एवी दीयटम कियवल मतक तीयागन එහෙමත් නැත්නම් මොකක් හරි පාඩමක් අහගෙන ඉඳලා ඒ කියලා දෙන දේවල් ඒ විදියටම මතක තියාගන්න එක. ඉතින් මේකෙදි අපි කොයිම වෙලාවකවත් ගැඹුරට ඒ පාඩම්වල තියෙන දේවල් තේරුම් ගැනීමක් වෙන්නේ නැහැ. අපි කටපාඩම් කරනවා කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමයට තමයි. ඉතින් ඔයාලා නොදැනුවත්ව වුණත් ගොඩක් කාලවලට ඔයාලා මේ කටපාඩම් කරන ක්‍රමයට පාඩම් කරනවා. ඉතින් මේක හරියට එක්සෑම් එකකට පාඩම් කිරීමක් විතරයි. එක්සෑම් එක පාස් වෙන්න ඕනකමට විතරක් පාඩම් කරනවා නම් තමයි මේ ක්‍රමයට පාඩම් කරන්නේ. මොකද මේ ක්‍රමයට පාඩම් කරාම ඔයාලගේ ඔළුවට ඒ පාඩමේ තියෙන කරුණු අවබෝධ වෙන්නේ නැහැ. දැන් මම මෙහෙම කිව්වට පස්සේ ගොඩක් අය හිතන්නේ මේ රෝඩ් ලයිනින් කියන පාඩම් කරන ක්‍රමය සම්පූර්ණයෙන්ම පාඩම් කරන වැඩවලට යොදා ගන්න හොඳම නැති දෙයක් කියලා. ඒකේ පොඩි ඇත්තක් තියෙනවා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත නෙමෙයි. ඔයාලා හිතලා බලන්න ඔයාලා චූටි කාලේ කටපාඩම් කරන ක්‍රමෙන් එහෙමත් නැත්නම් මේ රෝඩ් ලයිනින් කියන ක්‍රමේ ඇල්ෆබෙට් එක පාඩම් කරගත්තේ නැත්නම් ඔයාලා කොහොමද අද අකුරු ලියන්න කියවන්න ඉගෙන ගන්නෙ? ඒ වගේම තමයි ඔයාලා ඉලක්කම් ටික කටපාඩම් කරලා ඉගෙන ගත්තේ නැත්නම් කොහොමද ගණන් හදන්න පුරුදු වෙන්නේ? ඉතින් අන්න ඒ වගේ මූලික කරුණු වලදී ඔයාලා ඉගෙන ගන්න පටන් ගන්නකොට එහෙමත් නැත්නම් මොකක් හරි දෙයක තියෙන මූලිකම කරුණු ටික ඔයාලට මේ රෝඩ් ලර්නින් කියන ක්‍රමෙන් මතක තියාගන්නත් වෙනවා සමහර වෙලාවල් වලට. ඉතින් දැන් මම කිව්වා වගේ පොඩි කාලෙදි විතරක් නෙමෙයි ඔයාලා ටික ටික ලොකු වෙනකොට ඔයාලගේ ගුණන වගුව එහෙමත් නැත්නම් චක්‍රය කියලා කියන්නේ ඒක පාඩම් කරන්නත් අපි මේ රෝඩ් ලර්නින් කියන ක්‍රමය තමයි යොදාගන්නේ. ඊටත් පස්සේ කාලේ ඔයාලා ආවර්තිතාව වගුව පාඩම් කරන්නත් මේ රෝඩ් ලර්නින් කියන ක්‍රමය යොදා ගන්න ඇති. ඉතින් ගොඩක් අය හිතුවට මේ රෝඩ් ලර්නින් කියන ක්‍රමය අවාසි විතරයි තියෙන්නේ කියලා. ඒ ක්‍රමය අවාසි වගේම වාසිත් තියෙනවා. ඉතින් එහෙනම් දැන් අපි බලමු මොනවද මේ රෝඩ් ලර්නින් කියන පාඩම් කරන ක්‍රමයට අනුව පාඩම් කරාම අපිට තියෙන වාසි කියලා. පළවෙනිම දේ තමයි අපිට පාඩම් කරන්න තියෙන කරුණු ඉක්මනටම මතක තියාගන්න වගේම ඒ දේවල් ඉක්මනටම මතක් කරගන්නත් ගොඩක් ප්‍රයෝජනවත් වෙන ක්‍රමයක් තමයි මේ රෝඩ් ලර්නින් කියලා කියන්නේ. ඉතින් ඔයාලට තේරිලා ඇති කරුණු තේරුම් අරගෙන පාඩම් කරනකොට අපිට ඒවට ටිකක් වැඩිපුර වෙලාවක් යනවා. මොකද ඒ කරුණු අපි හොඳට තේරුම් ගන්න ඕනේනේ. හැබැයි මේ රෝඩ් ලර්නින් කියන ක්‍රමය එහෙමත් නැත්නම් කටපාඩම් කරන ක්‍රමයට පාඩම් කරනකොට අපි ඒ දේවල් තේරුම් ගන්නෙ නැහැ. නිකන් ඒවා ආපහු කියවලා මතක් කරගන්න එක තමයි වෙන්නේ. ඉතින් ඒ විදිහට ආපහු කියවනකොට අපිට ඒ දේවල් ලේසියෙන්ම මතක හිටිනවා. ඒ වගේම අපිට ඒවා හොඳට කියලා බලලා පුරුද්දක් තියෙන නිසා ඒ දේවල් මතක් කරගන්නත් ලේසි. මේ ක්‍රමයෙන් තියෙන දෙවෙනි වාසිය තමයි ගැඹුරට ඉගෙන ගන්න කලින් ඒ අපි ඉගෙන ගන්න තියෙන දේවල් ගැන මූලික අඩිතාලමක් දා ගන්නත් මේ ක්‍රමය ගොඩක් ලොකු උදව්වක් වෙනවා. ඉතින් මම ඔයාලට මේ ගැන කලිනුත් කිව්වා වගේ අපි පාඩම් කරන්නේ මොකක්ද කියලා දන්නේ නැති වුණාමත් අපිට ඒක පාඩම් කරගන්න අමාරුයි. ඒක නිසා අපි මේ පාඩම් කරන්න යන දේවල් වල මූලික කරුණු දැනගෙන ඉන්න ඕනේ. අන්න ඒ දේවල් ඉගෙන ගන්න, ඒ දේවල් පාඩම් කරගන්න මේක ගොඩක් හොඳ ක්‍රමයක්. මේ රෝඩ් ලයිනින් කියන ක්‍රමයේ තියෙන තුන්වෙනි වාසිය තමයි ඔයාලට මොකක් හරි ලිස්ට් එකක් වගේ දෙයක් පිළිවෙලට මතක තියාගන්න ඕන නම් ඒකත් අපිට මේ රෝඩ් ලයිනින් කියන ක්‍රමයට අනුව පාඩම් කරලා මතක තියාගන්න පුළුවන් ලේසියෙන්.
ඉතින් මෙන්න මේ වගේ අපිට රෝඩ් ලයිනින් ක්‍රමයෙන් පාඩම් කරාම ලැබෙන වාසි කිහිපයකුත් තියෙනවා. ඒ වගේම තමයි අවාසිත් තියෙනවා. එහෙනම් දැන් අපි බලමු මොනවද මේ රෝඩ් ලයිනින් ක්‍රමයට පාඩම් කරාම අපිට තියෙන අවාසි කියලා. පළවෙනිම අවාසිය තමයි අපිට මේ රෝඩ් ලයිනින් කියන ක්‍රමයට අනුව පාඩම් කරනකොට ඒ දේවල් මතක තියාගන්න වෙන්නේ එකම ටික ආයෙ ආයෙ කියවලා කියවලා. ඉතින් අපිට මේ වගේ එකම ටික ආයෙ ආයෙ කියවන්න උනාම අපේ අවධානය ඉක්මනටම වෙනස් වෙනවා. මොකද එකම දේවල්නේ අපිට කියවන්න තියෙන්නේ. එතකොට අපිට ඒක කම්මැලි හිතෙනවා. ඉක්මනටම එපා වෙනවා. අන්න ඒක මේ රෝඩ් ලයිනින් ක්‍රමයට පාඩම් කරනකොට අපිට වෙන පොඩි අවාසිය. රෝඩ් ලයිනින් කියන ක්‍රමයට පාඩම් කරාම අපිට ලැබෙන දෙවැනි අවාසිය තමයි මේ විදියට කටපාඩම් කරලා පාඩම් කරනකොට අපි කරුණු අතර සම්බන්ධතාවයක් ගොඩනගන්නේ නැහැ. ඉතින් ඒක නිසා කොයිම වෙලාවකවත් ඒ පාඩම් කරන දේවල් ඇයි එහෙම වුනේ? ඒක කොහොමද එහෙම වෙන්නේ? කොහොමද දේ දුන්න හැදෙන්නේ? අන්න ඒ වගේ ප්‍රශ්න වලට අපිට කිසිම උත්තරයක් නැති වෙනවා. මොකද අපි ඒ කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැනේ. ඒ කරුණු අතර සම්බන්ධයක් ගොඩනගා ගන්නෙත් නැහැ. ඉතින් අන්න ඒක අපිට ලැබෙන තවත් ටිකක් ලොකු අවාසියක්. තුන්වෙනි අවාසිය තමයි මේ ක්‍රමයට පාඩම් කරාම අපිට විෂය තේරුම් ගන්න ඒක උදව්වක් වෙන්නේ නැහැ. ඉතින් අපිට මූලිකම කරුණු මේ ක්‍රමයට අනුව පාඩම් කරගන්න පුළුවන් වුණාට ටිකක් ගැඹුරට යනකොට ගොඩක් බරපතල ගොඩක් ලොකු කරුණු අපිට මේ විදියට රෝඩ් ලයිනින් ක්‍රමයෙන් කටපාඩම් කරලා මතක තියාගන්න බැරි වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට අපි සම්පූර්ණයෙන්ම රෝඩ් ලයිනින් ක්‍රමයෙන්ම විතරක් පාඩම් කරගෙන ගිහිලා තිබුණොත් එහෙම අපිව චුට්ටක් අමාරුවේ වැටෙන්න ඉඩ තියෙනවා. අන්න ඒකත් මේ රෝඩ් ලයිනින් ක්‍රමයේ තියෙන තවත් එක අවාසියක්. ඉතින් මේ රෝඩ් ලයිනින් කියන ක්‍රමය පාඩම් කරන ක්‍රමයක් විදියට සමහර අවස්ථාවලදී ගොඩක් හොඳ වුණාට තවත් සමහර අවස්ථාවලදී චුට්ටක්වත් හොඳ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේ රෝඩ් ලයිනින් කියන ක්‍රමයෙන් පාඩම් කරන්න හිතනකොට ඒ ගැන අපි ගොඩක් හොඳට හිතලා බලන්න ඕනේ. මේ ක්‍රමයද අපිට ඒ දේවල් පාඩම් කරන්න ගැළපෙනම ක්‍රමය කියලා. ඉතින් මොකද එහෙම නැතුනොත් අර මම කලින් කිව්වා වගේ ඔයාලව අමාරුවේ වැටෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ආපහු මුලින් ඉඳලා ඔක්කොම සමහර විට පාඩම් කරගෙන යන්න වෙයි. ඒක නිසා ඔයාලා මේ රෝඩ් ලයිනින් ක්‍රමයට දිගටම පාඩම් කරනවා නම් පොඩ්ඩක් ඒ ගැන හොඳට හිතලා බලන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට රෝඩ් ලයිනින් ක්‍රමය කියන්නේ මොකක්ද, ඒකේ තියෙන වාසි සහ අවාසි ගැන හොඳ අවබෝධයක් එන්න ඇති කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් මූලිකම කරුණු වගේ දේවල් පාඩම් කරනකොට මේ ක්‍රමය ට්‍රයි කරලා බලන්න. ඔයාලා මේ ක්‍රමයට දැනටමත් පාඩම් කරලා තියෙනවා නම් ඒකේ ඔයාලගේ අත්දැකීමුත් මොනවද කියලා පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලා මේ වීඩියෝ එක කැමති නම් මේකට ලයික් කරලා ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.